අද අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ අලුත් වැඩක්. ඇත්තටම කිව්වොත් අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාව ගැන. ඉන්දියාව ගැන ඔබ කවදාවත් අහලා නැති අප්‍රකට කරුණු 50ක් පිළිබඳවයි අද අපි ඔබත් එක්ක මේ විශේෂ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. සමහර විටක අපේ අසල්වැසි රට ගැන ඔබ මීට කලින් නොදැන සිටි බොහෝ කරුණු කාරණා රැසක් අද මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම ඔබ රැඳිලා හිටියොත් එකතු කරගන්න ඉඩ හසර ලැබේවි. රැඳෙන්න කියලා ආරාධනා කරනවා සුපුරුදු ලෙන්ගතුකමින් අදත් විශ්වලෝකයේත් එක්ක මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පර කීපය දෙක. ඉන්දියාව මීට වසර මිලියන 225කට පමණ කලින් දූපතක් වශයෙන් තමයි පැවතිලා තිබුණේ. නමුත් මීට වසර මිලියන 80වත් 50ත් අතර වකවානුවකදී ඉන්දියාව එවකට පැවති ගොඩ්වානා ලාන්තය නම් ආසියාව අයත් වූ විශාල මහද්වීපයට එක් වෙලා තිබෙනවා. මීට වසර මිලියන 10කට පමණ පෙර ඉන්දියාවෙහි කොටසක් ලෙස සම්පූර්ණයෙන්ම සම්බන්ධ වුණු බවත් වාර්තා වෙනවා. 1858 වසරේ සිට 1947 පමණ කාල වකවානුවේදී ඉන්දියාව හඳුන්වනු ලැබුවේ බ්‍රිටිෂ් රාජ යන නමින්. මේ බ්‍රිටිෂ් රාජ අධිරාජ්‍ය ලෝකයේ තිබුණු ධනවත්ම අධිරාජ්‍යයක් විදිහටයි එකල සැලකුණේ. බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව පාලනය කළ මේ සමයේ ඔවුන් සතු ඇමරිකානු ඩොලර් බිලියන 135කට ආසන්න වත්කමක් තිබී තිබෙනවා. බ්‍රිතාන්‍ය පාලනය තිබූ භූමි කලාපවල වඩා ධනවත්ම භූමිය වුණේ මේ කියන මේ බ්‍රිටිෂ් රාජ ලෙස හැඳින් වූ ඉන්දියානු කලාපය. එවකට ඉන්දියාවට අයත් භූමියට වර්තමානයේ පාකිස්තානය සහ බංග්ලාදේශයද පැවතියා. ලෝකයේ දෙවැනි වැඩිම ඉංග්‍රීසි කතා කරන දේශය වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව තුල පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි බොහෝ නගරවල සිද්ධ වෙන්නේ. මේ නිසා ඉන්දියාව තුල වැඩි දරුවන් ප්‍රමාණයක් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබනවා. ඉන්දියාව තුල ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන් මිලියන 125ක් පමණ ඉන්නවා කියලායි අන්තර්ජාලය තුල වාර්තා වන්නේ. අපි ඊළඟට කතා කරන්නේ චෙස් ක්‍රීඩාව ගැන. ඇත්තටම චෙස් ක්‍රීඩාවේ උපත සිද්ධ වුණේ ඉන්දියාවේදී. 16 වන සියවස පමණ කාලයේදී ඉන්දියානු අධිරාජයන් මේ චෙස් ක්‍රීඩාව හඳුන්වා දී තිබෙනවා. පස්සේ මේ ක්‍රීඩාව පර්සියාව හරහා දකුණු දිග යුරෝපය වෙත පැතිර ගොස් තිබුණා. ඉස්ලාම් සහ Hindu ජනතාව අතර ගැටුම් නිරන්තරයෙන්ම ඉන්දියාවේ වාර්තා වුණත් ලෝකයේ වැඩිම ඉස්ලාමීය දේවස්ථාන ප්‍රමාණයක් ඇති රටවන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඇතුලේ ඉස්ලාම් දේවස්ථාන ලක්ෂ 3ක් පමණ තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන් වැඩිම රාජ්‍ය අතර දෙවැනි තැන පසුවන්නේ මේ ඉන්දියාවමයි. භයානක ගෝත්‍රික චර්යාවන් පෙන්වන ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්ම තවමත් ඉන්දියාවේ ඉන්නවා. විශේෂයෙන්ම නාගා සහ කොන්‍යාක් ගෝත්‍රිකයන් තවමත් තම සතුරන් ඝාතනය කර ඔවුන්ගේ හිස ජයග්‍රහණයේ සංකේතය ලෙස එකතු කරනවා කියලායි වාර්තා වෙන්නේ. වර්තමානයේදී ඔවුන් අතර මෙවැනි සටන් සිදුවන බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්දියාව දීර්ඝ රාජාවලියක් සහිත රටක්. ඒකේ තවමත් රජපෞල්වලට සම්බන්ධ පෞල් ජීවත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් රාජස්ථානයේ, මයිසූරේ සහ රාජ්කෝට් එහෙම නැත්නම් ගුජරාටේ මේ වගේ පෞල් ඕනතරම් ජීවත් වෙනවා. ඔවුන් තවමත් රජමාලිගා වන් විශාල මන්දිරවල රජවරුන් මෙන් ජීවත් වෙනවා කියලායි වාර්තා තිබෙන්නේ. ඒ වගේම ඔවුන් වක්‍රාකාරව ප්‍රාදේශීය පාලනයන්ට වෙන්ම රටේ පාලනයටත් ඇඟිලි ගහනවා. ඇත්තටම කිව්වොත් ඔවුන් අදටත් ඉන්දියාවේ බලවත් පවුල් විදියටයි නම් දරා ඇත්තේ. ඉන්දියාවට අයත් අන්දමන් දූපත්වල තවමත් සමාජගත නොවුණු බාහිර සමාජයන් සමග කිසිදු සම්බන්ධයක් නොමැති ගෝත්‍රික ජන කොටස් ජීවත් වෙනවා කියලායි ආරංචි වෙන්නේ. ඔවුන් ගවේෂණය කිරීමට අවස්ථා රැසකදී උත්සාහයන් කිහිපයක්ම දියත් කළත් ඔවුන් සමාජගත වීමට කැමැත්තක් නොදක්වනවා කියලායි වාර්තා තිබෙන්නේ. මේ නිසා මේ දූපත්වල ජනතාවට ඔවුන්ට නිදහසේ ජීවත් වීමට අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයක් අධි ආරක්ෂිත කලාපයක් විදිහටත් නම් කරන්නට ඉන්දියාව ප්‍රකාශයට පත් කරලා කටයුතු කරලා තියෙනවා. ඉන්දියාවේ තියෙන තවත් සුවිශේෂීම ස්ථානයක් තමයි ලදාක් කඳ නමින් හඳුන්වන ප්‍රදේශය. ලේහ් කාගිල් නම් අධිවේගී මාර්ගයේ වැටී ඇති හුදකලා කඳු ප්‍රදේශයක් වන මෙහි ගුරුත්වාකර්ෂණය ගත්තොත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාම අධිකයි. මේ නිසා මේ ස්ථානයේ ලෝකයේ පුරා ජනප්‍රිය වැත්තේ මැග්නටික් හිල් කියන නමින්. ඇත්තටම මේ ස්ථානයේ චුම්බක බලයක් තිබෙන බවත්, එහි අසලින් ගමන් කරන වාහන මේ චුම්බක බලපෑම නිසා විවිධ බලපෑම් වලට ලක් වෙනවා කියලා වාර්තා වෙනවා. ඊළඟ කාරණේ, ඉන්දියාවේ පවත්වන කුම්භ මේලා නම් ආගමික උත්සවය පිළිබඳව ඔබට සමහර විට මාධ්‍ය තුලින් අහන්න දකින්න ලැබිලා ඇති. Hindu ජනතාවගේ උත්සවයක් වන මේ ලෝකේ වැඩිම ජනතාවක් ඒක රාශිය වන ආගමික උත්සවය විදිහට සැලකෙනවා. විශේෂයෙන්ම අලහබාද්, හරිද්වාර ප්‍රදේශවල පවත්වන කුම්භ මේලා උත්සව තමයි මේ විදිහට මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙන උත්සව ලෙස හඳුනාගෙන තිබෙන්නේ. කාශි බාහි සහ බජ්‍රාවු අතර ආදර පුවත ඉන්දියාවේ ප්‍රකට ආදර කතාවක්. මේ ආදර කතාවේ නිවහන වුණු පූණේවල පිහිටි ශනිවාර වාදානම් මන්දිරය එහෙම නැත්නම් කාසල් එක ඉන්දියාවේ තිබෙන අද්භූතම තැන් වලින් එකක්. සංචාරක ආකර්ෂණ දින ඇති ස්ථානයක් වන මෙය භූතයන් පිරුණු තැනක් විදිහටත් ප්‍රසිද්ධ වෙලා පවතිනවා. ස්කෙල්ටන් ලේක් එහෙම නැත්නම් ඇටකටු විල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ හිමාල භූමියට අයත් ප්‍රදේශයකමයි. මේ විල ඇතුලේ පුද්ගලයන් 300ක පමණ ඇටකටු හමු වෙලා තිබුණා. නවවන සියවසට අයත් යයි සැලකෙන මේ ඇටසැකිලි යම් අනුතුරකට ලක්වී සමූහ ලෙස මියගිය පිරිසකට අයත් විය හැකි බවටයි වාර්තා ඇත්තේ. උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට අයත් වාරණාසී නගරය ලෝකේ පැරණිතම නගරවලින් එකක්. ගංගානම් නදී අසබඩ පිහිටි මේ නගරය ශිවදේවියන්ගේ නගරය විදිහටයි ප්‍රසිද්ධව ඇත්තේ.
වාරණාසි නගරයේ ඉතිහාසයේ බෞද්ධයන්ටත් ඊටම වැදගත් වන අතරම එය මීට වසර 5000කට වඩා පැරණි නගරයක් විදිහටත් සැලකෙනවා. ශ්‍රීනගර් ප්‍රදේශයේ පිහිටි කාශ්මීර් ශහි උද්‍යානයේ ඇති ජලපොකුණු ලෝකයේ ඊටම ප්‍රකට එවැගේම ජනප්‍රිය ස්ථානයක්. මේ ජලපොකුණු වල ඇති ජලය විවිධ ලෙඩ රෝග සුව කිරීමට යොදා ගන්නා බවටත් වාර්තා තිබෙනවා. ඒවායේ ලෙඩ රෝග සුව කිරීමට ඇති බලයක් ගැබ් වෙලා තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. හැම අවුරුද්දකම සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයෙන් ජලය පානය කිරීම සඳහා ඉන්දියාවට පැමිණෙනවා. ගුල්මාක් ගොන්ඩෝලා නමින් හැඳින්වෙන කේබල් කාර් පද්ධතිය ආසියාවේ ඇති උසම සහ දිගම කේබල් කාර් පද්ධතියයි. ජම්බු කාශ්මීර් ප්‍රදේශයේ පිහිටා ඇති මේ පද්ධතිය පළමු අදියර ගුල්මාක් රිසෝට් එකේ සිට අඩි 12300ක පමණ උසකින් පිහිටි කන්දෝරිය නිම්නය වෙත ගමන් කරනවා. එයි දෙවන අදියර අඩි 13780ක පමණ උසකින් කොන්දෝරි නිම්නයේ සිට අෆර්වත් නැවතුම වෙත ගමන් කරනවා. මේ අදියර දෙකම කිලෝමීටර් 2ක මාරක පමණ දුරක් ගමන් කරනවා කියලයි වාර්තාවන්. ඉන්දියාවේ උත්තරකන් ප්‍රදේශයේ පිහිටි තේරි ඩෑම් නමින් හඳුන්වන වේල් ඉන්දියාවේ උසම වේල්ලයි. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ඇති විශාලම වේල්වල් අතර පිහිටි ප්‍රධානතම වේල්ලක් විදිහට මේ ප්‍රසිද්ධ වෙලා පවතිනවා. 1978 වර්ෂයේදී නිර්මාණය කරන ලද මෙය අඩි 855 කුසකින් යුක්තයි. බෙන්ගාලි ව්‍යාග්‍රයන් වැඩිම ජීවත් වන භූමිය ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. විශේෂයෙන්ම කර්ණාටක වල ඇති බන්දිපූර් ජාතික වන උද්‍යානයේ බෙන්ගාලි ව්‍යාග්‍රයන් 400කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දි ජීවත් වෙනවා. මේ අමතරව ගත්තොත් මධ්‍ය ප්‍රදේශ් එවැගේම උත්තරකන් ප්‍රදේශයේ බෙන්ගාලි ව්‍යාග්‍රයන් විශාල වශයෙන් ජීවත් වෙනවා. කාපට් නිෂ්පාදනයේ සහ අපනයනයේ ලෝකයේ ප්‍රධානතම රාජ්‍ය වන්නේ ඉන්දියාවයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බදෝහි මිර්ස්පුර් ප්‍රදේශයේ ගබේ නමින් හඳුන්වන ලෝක ප්‍රකට කාපට් වර්ගය නිෂ්පාදනයේ සඳහා ඊටම ප්‍රසිද්ධ වී පවතිනවා. අපි ආගම් විදියට ගත්තොත් ඉන්දියාව කියන්නේ ආගම් විශාල ප්‍රමාණයක් බිහි වූ භූමියක්. Hindu දහම, Buddha දහම, Jaina දහම සීග් දහම් මේ ආදී ලෝකයේ පුරා පැතිරී ගිය ප්‍රධානතම ආධ්‍යාත්මික ආගම් රැසක් බිහි කළ භූමිය විදිහට ඉන්දියාව හඳුන්වා දී හැකියි. මෙතරම් ආගම් ප්‍රමාණයක් බිහිවුණු වෙනත් රටක් ලෝකයේ ඇත්තේ නැති බවත් මතක තබා ගන්න. තේ නිෂ්පාදනයේ සහ අපනයනයේ ලෝකයේ දෙවැනි විශාලතම රට වන්නේ ඉන්දියාවයි. චීනය ලෝකයේ විශාලතම තේ නිෂ්පාදකයා වන අතර ඔවුන් ලෝක තේ නිෂ්පාදනයෙන් 60% පමණ මේ වෙද්දි අත්පත් කරගෙන ඉන්නේ. ඉන්දියාව සතුව 12ත් 15ත් අතර ප්‍රමාණයක් පවතිනවා. ශ්‍රී ලංකාව සහ කෙන්‍යාව තුන්වන සහ සිව්වන ස්ථානවලයි මේ ලැයිස්තුවේ රැඳී ඉන්නේ. ගංගාවක පිහිටි විශාලතම දූපත පිහිටා ඇත්තේ ඉන්දියාවේ. ඇසෑම් ප්‍රාන්තය හරහා ගලා යන බ්‍රහ්මපුත්‍ර ගංගාවේ පිහිටා ඇති මජූලි දූපත ගංගාවක පිහිටි විශාලම දූපතට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා. මෙගාලය ප්‍රදේශයේ පිහිටි මෞලි නොන් ගම්මානය හරිම විශේෂයි. ඉන්දියාව කිව්වම අපිට මතක් වෙන්නේ තරමක් අපිරිසිදු රටක් වුණත් මෞලි නොන් ගම්මානය 2003 වසරේදී ආසියාවේ පිරිසිදුම ගම්මානය ලෙස ඩිස්කවරි සංග්‍රහ විසින් නම් කරනු ලැබුවා. ඒ වගේම ඒ ඉන්දියාවේ පිහිටි පිරිසිදුම ගම්මානය විදිහටත් සැලකෙනවා. ලෝකයේ විශාලතම අඹ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ අඹ වර්ග 100කට වැඩි ප්‍රමාණයක් වැවෙනවා. ඉන්දියාව සෑම අවුරුද්දකම අඹ ටොන් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා කියලායි වාර්තා වෙන්නේ. මේඝාලය ප්‍රදේශයේ ඇති මෞසිරම් ප්‍රදේශය ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයයි. මේ ප්‍රදේශයට සෑම වසරකම මිලිමීටර් 11861ක පමණ වර්ෂාපතනයක් ලැබෙනවා කියලත් වාර්තා වෙනවා. හිමාලය හැරුණාම ලෝකයේ තුන්වැනි උසම කඳුමුදුන පිහිටා ඇත්තේ ඉන්දියාවේ. කංචින්ජුංගා ලෙස හැඳින්වෙන මේ කඳුමුදුන හිමාලය කඳුවැටියට අයත් කඳුමුදුනක්මයි. මුහුදු මට්ටමේ සිට අඩි 28169 කුසකින් තමයි මේ කඳුමුදුන පිහිටා ඇත්තේ. ලෝකයේ දෙවැන්තම සිනමාව ලෙස සැලකෙන්නේ මුම්බායි නගරය පාදක කරගෙන බිහිවුණු බොලිවුඩ් සිනමාවයි. විශේෂයෙන්ම මුම්බායි නගරය හැඳින්වෙන්නේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් යන නමින්. ඒ දෙවැනි තැන නොලිවුඩ් නමින් හැඳින්වෙන නයිජීරියානු සිනමාවටත් තුන්වැනි තැන හොලිවුඩ් සිනමාවටත් හිමි වෙනවා. ශානි සිංගප්පූර් ගම්මානය ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණු ගම්මානයක්. මේ ගම්මානය ඇති කිසිම නිවසක හෝ සේවා ස්ථානයක දොරවල් දකින්න නැත්තේ නෑ. බැංකුවල පවා දොරවල් නොමැති බවයි වාර්තා වන්නේ. ශානි දෙවියන් වන්දනා කරන මේ ජනකොටසක් ජීවත් වන මේ ගම්මානයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ සොරකම් දෙකක් පමණයි. පංජාබයේ පිහිටි ගෝල්ඩන් ටෙම්පල් නම් Hindu ආගමික ස්ථානය තවත් ඉන්දියාවේ පිහිටි සුවිශේෂීම තැනක්. මේ ආගමික ස්ථානය සෑම දිනකම 50,000කට ආසන්න ජනතාවකට ආගම්, කුල, ජාති ભેද කිසිවක් නොබලා ආහාර පාන නොමිලේ ලබා දෙනවා. නිවාඩු හෝ විශේෂ ආගමික උත්සව දිනවලදී ලක්ෂ්‍ය ඉක්මවා වැඩි පිරිසකට මේ ස්ථානයේ නොමිලේ ආහාර පාන ලබා දෙන බවටත් වාර්තා තිබෙනවා. ලෝකයේ එකම පාවෙන පෝස්ට් ඔෆිස් එක පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ. ශ්‍රීනගර් ප්‍රදේශයේ පිහිටි දාල් විලනම් විලෙහි පාරුවක සාදා ඇති මේ තැපැල් කාර්යාලය ලෝකයේ ඇති එකම පාවෙන තැපැල් කාර්යාලය. සංචාරක ආකර්ෂණයේ විශාල වශයෙන් දිනාගත් තැනක් වන මේ තැපැල් කාර්යාලයේ මුද්‍රාව සහිත තැපැල්පත් යැවීමට සංචාරකයන් බෝට්ටු වලින් පැමිණෙනවා කියලත් අන්තර්ජාලයේ අපිට දැනගන්න ලැබුණා. ජම්බු කාශ්මීර් ප්‍රදේශයේ බකාල් සහ කෞරි ප්‍රදේශ හරහා ඉදිවන 2022 අවුරුද්දේ විවෘත කිරීමට නියමිත චෙනාබ් නම් පාලම ලෝකයේ උසම පාලම වීමට නියමිත පාලම බවටයි වාර්තා ඇත්තේ.
අඩි 1178 කුසකින් වීදී ඇති මේ පාලමේ වැඩ කටයුතු 2008 අවුරුද්දේ තමයි ආරම්භලා තිබුණේ. නමුත් අතරමඟ අවස්ථා කිහිපයකදී මෙහි වැඩ ඇන හිටලා තිබුණා. ඉන්දියාවේ එල්ලෝරාවල පිහිටි කෛලාසා ටෙම්පල් නම් හින්දු ආගමික ස්ථානය ඉතාම විශේෂ තැනක්. මේ ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත්තේ විශාල ගලක් සම්පූර්ණයෙන්ම යොදාගෙනයි. ක්‍රිස්තු වර්ෂ 757 783 අතර කාලයේදී නිර්මාණය කර ඇති මේ සංචාරක ආකර්ෂණයේ විශාල වශයෙන් දිනාගත් ස්ථානයක්. ඒ වගේම තමයි මේ වගේ ස්ථාන ලෝකයේ ඇත්තේ කිහිපයක් පමණයි. ඉන්දියාවේ අරුම පුදුම ස්වභාවික වැල් පාලමක් තිබෙන බවට වාර්තා පළ වෙලා තිබුණා. මෙගාලයාහි පිහිටා ඇති මේ වැල් පාලම හඳුන්වන්නේ Living Root Bridge යන නමින්. විශාල ගස් දෙකක් අතර සෑදී ඇති මේ පාලමේ වැල් වසර අවුරුදු 500ක් පමණ පැරණි කියලායි වාර්තා තිබෙන්නේ. ඒ වගේම අනෙක් පාලම් මෙන් නොව මේ වැල් පාලම් වයසට යන්න යන්න ශක්තිමත් වෙනවා කියලත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුමයි. ලෝකේ විශාලතම පවුල් ජීවත් වන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ සියෝනා චානානම් පුද්ගලයාගේ පවුල ලෝකේ විශාලතම පවුල විදියටත් නම් දරා තිබෙනවා. ඔහුට බිරියන් 39 දෙනෙකුගෙන් දරුවන් 94 දෙනෙක් සහ ලේලියන් 14 දෙනෙක් මෙන්ම මුණුබුරු මිනි බිරියන් 33 දෙනෙකුත් සිටිනවා කියලායි වාර්තා තිබෙන්නේ. ඉන්දියාව ආසියාවේ මෙන්ම ලෝකයේ ඇති ප්‍රබලම රටවල් වලින් එකක්. දකුණු ඉන්දියාවේ ප්‍රධානතම රාජ්‍යයන්ගෙන් එකක් වන ඉන්දියාව ලෝකයේ වේගෙන් නැගියන ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍යයන්ගේ සංවිධානය වන බ්‍රික් සංවිධානයේද ප්‍රධාන සමාජිකයෙක් වෙනවා. ආසියාවේ විශාලතම කුළුබඩු වෙළඳපොළ ලෙස සැලකෙන්නේ දිල්ලියේ පැරණි නගරයේ පිහිටි කාරි බවුලි නම් කුළුබඩු වෙළඳසැලයි. මේ විවිධ වර්ගවල කුළුබඩු අති විශාල ප්‍රමාණයක් තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඉන්දියාව කියන්නේ කාන්තා අයිතිවාසිකම් සාමාන්‍ය අවම රටක් විදියටයි සැලකෙන්නේ. නමුත් ඉන්දියාවේ මෙගාලයාවල වාසය කරන කාසි ජනතාව එහෙම නැත්නම් කාසි කියන ගෝත්‍රය කාන්තාවන් මූලික කරගත් කාන්තාවන් විසින් පාලනය කරනු ලබන ජන කොට්ටාසයක්. ඔවුන් විශේෂ අවධානයක් දෙනගත් ජන කොට්ටාසයක් බවයි වාර්තා වන්නේ. ලෝකයේ පළමු එයා මේල් එක එහෙම නැත්නම් ගුවන් මගින් තැපැල් ප්‍රවාහනය සිදු වුණේ ඉන්දියාවේ. 1911 අවුරුද්දේදී පෙබ්‍රවාරි 18 වනදා අලහාබාද් සිට නයිනනම් ප්‍රදේශය දක්වා පළමු වරට ගුවන් මගින් ලිපි 6000ක් රැගෙන ගිය බවටයි ඉතිහාසයේ සඳහන් වන්නේ. අපි ඊළඟට කතා කරන්නේ ටජ් මහල ගැන. ටජ් මහල කියන්නේ ඉන්දියාවේ සංකේතය. නමුත් ඔබ දන්නවද ඉන්දියාවේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් යනේන ස්ථානය එය නොවන බව. ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාති ස්ථානයේ විදිහට සැලකෙන්නේ මයිසූර් වල පිහිටා ඇති මයිසූර් පැලස් නම් මන්දිරයයි. ලෝකයේ දිගම දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ. ඒ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ගොරක්පුර් නම් දුම්රිය ස්ථානයයි. මේ දුම්රිය ස්ථානය මීටර 1367ක පමණ දිගකින් යුක්ත බවටත් වාර්තා වෙනවා. ලෝකයේ දෙවැනි විශාලතම ආරාමය ලෙස සැලකෙන තවාංග ආරාමය පිහිටා ඇත්තේ ඉන්දියාවේ තවාංග නම් ප්‍රදේශයේ. වජ්‍රායන බුදුදහම උගන්වන ආරාමය වන මෙය විශාලත්වයෙන් දෙවැනි වන්නේ ටිබෙටේ පිහිටි පොටාලා පැලස් නම් මහායාන බෞද්ධ ආරාමයට පමණයි. ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව වසරකට ටොන් මිලියන 146.31ක කිරි නිෂ්පාදනය කරනවා. ලෝකයේ දෙවැනි විශාලතම කිරි නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඔවුන් හැම අවුරුද්දකදීම කිරි ටොන් 94කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම කරනවා. ලෝකයේ වැඩිම භාෂා කතා කරන රටවල් අතර සිව්වන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාව තුළ හඳුනාගත් මෙන්ම සැලකිය යුතු ජන කොටස් ප්‍රමාණයක් කතා කරනු ලබන භාෂා සංඛ්‍යාව 427ක්. වැඩිම භාෂා කතා කරන රාජ්‍ය අතර පෙරමුණේ පැපුවා නිව් ගිනියාව, දෙවැනි තැන ඉන්දුනීසියාව සහ තෙවැනි තැන නයිජීරියාව පවතිනවා. වසර 2050 වෙද්දී ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට වනු ඇති බවටයි දැන්ට නිගමනය කරන්නේ. චීනයේ වර්තමානයේ වැඩිම ජනගහනය සහිත රට වුණත් නව උපත්වර්තන වේගයත් එක්ක සැසඳීමේදී ඉන්දියාව චීනය අභිබවා යනු ඇති. ලෝකයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් ඉගෙන ගන්නා පාසල පිහිටා ඇත්තේ ඉන්දියාවේ. ලක්නව් වල පිහිටි මොන්ටිසෝරි ස්කූල් නම් පාසලේ සිසුන් 56000ක් ඉගෙන ගන්න අතර ගුරුවරුන් 4500ක් සිටිනවා. වාහන ධාවනය කළ හැකි උසම මාර්ගයේ පිහිටා තිබෙන ඉන්දියාවේ. ලදාක් රෝඩ් නමින් හඳුන්වන මේ පාර මුහුදු මට්ටමේ සිට අඩි 19300ක් ඉහළින් පිහිටා ඇති බවටයි වාර්තා තිබෙන්නේ. රාජස්ථානයේ මීයන් සඳහාම වෙන් වූ පූජා භූමියක් පවතිනවා. ටෙම්පල් ඔෆ් රැට්ස් නමින් හඳුන්වන මේ පූජා භූමිය මීයන් වෙනුවෙන්ම වෙන් කරන ලද භූමියක්. සංචාරක ආකර්ෂණයේ දිනාගත් ප්‍රධානතම ස්ථානයක් වන මෙය මීයන් දහස් ගණනක් වාසය කරන ස්ථානයක්. ඔබ කුඩා කාලයේ ක්‍රීඩා කළ ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් බෝඩ් ගේම් එක මතකද? සමහර විට ඔබ තවමත් ඒ ක්‍රීඩා කරනවා ඇති. මේ ගේම් බෝඩ් එක හොයාගත්තේ ඉන්දියානුවන් විසින්. ලෝක ඉතිහාසයේ මුලින්ම දියමන්ති ගැරීම සිද්ධ කළ රට වන්නේ ඉන්දියාවමයි. සිව්වන සියවස පමණ කාලයේදී දියමන්ති සොයාගෙන තිබූ එකම රට වුණේ ඉන්දියාවයි. 18 වන සියවසේදී පමණ බ්‍රසීලයෙන් සහ පස්සේ දකුණු අප්‍රිකාවෙන් දියමන්ති සොයා ගැනීම සිද්ධ වුණා. ලෝකයේ වැඩිම නිර්මාංශ පුද්ගලයන් සිටින රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියානු ජනගහනයෙන් 15% 30% අතර ප්‍රමාණයක් නිර්මාංශම නැත්නම් වෙජිටේරියන් පුද්ගලයන් බවටයි වාර්තා වන්නේ. අවසාන වශයෙන් ලෝකයේ අඩුම දික්කසාද ප්‍රමාණයක් සිද්ධ වන රට විදිහට සැලකෙන ඉන්දියාව
මේ පිළිබඳව පැහැදිලි වාර්තාවක් නොමැති වුණත් විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට විවාහ සියයකට එක් දික්කසාදයක් පමණයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ. ජනගහනයට සාපේක්ෂව මෙයත් ඉතාම අඩු අගයක්. ඉතින් මේ විදිහට ඉන්දියාව කියන්නේ හරිම අරුම පුදුම ඒ වගේම ඉතාම වැදගත් භූමියක් බව ඔබටත් පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.